राइट එහෙනම් පිළිගන්නවා සියලුම දෙනා ටෙක්නෝ අයිස් YouTube channel එකට. ඉතින් ගොඩක් කාලෙකින් අපිට වීඩියෝ එකක් දාන්න බැරුණා. මොකද මටත් exam තිබ්බා. අපේ ගිහන් කොල්ලටත් exam තිබ්බා. ඔව් හස්ද මේ ටිකේම exam වලට අපි දැන් හිර වෙලා හිටියේ. ඒ අස්සේ ලැප් එකේ headphone jack එකත් කෙලවිලාම ගියා. වීඩියෝ එකක් එළියට ගන්න බැරි වුණා මේ ටිකේම. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට මම හොයාගත්ත USB headset එක. මේක අපේ බජට් එකට සෙට් වෙන headset එකක්. කොහොම හරි අපි දැන් කතා කරමු අද දවසේ මේ මම ගෙන ආපු USB headset එකේ full review එක. gaming හරි video editing හරි කරන කෙනෙකුට 3.5 mm jack එක නැති වුණොත් කොයි වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවද නේද? I think අපිට ඒ වගේ වුණා. අපේ ලැප් එකේ තිබ්බ 3.5 ජැක් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඩෙස්ක්ටොප් එකක් තිබුණා නම් අපිට තිබ්බා එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් හයි කරගන්න. නමුත් ලැප්ටොප් එකට ඒ වගේ සවුන්ඩ් කාඩ් එකක් හයි කරගන්න බෑ. හරිදෝක හරියන වැඩක් නෙවෙයි. එක්ස්ටර්නල් USB සවුන්ඩ් කාඩ් එක ලැප් එකට ගහපුවම සවුන්ඩ් නම් අන්තිමයි. බේස් නෑ, ටියුටර් නෑ, මොකුත් නෑ. මෙලෝ රහන්න තියෙනවා. මම ඩෙස්ක් කරලා බලපෙන්ද මම අත්දැකීමෙන් කියන්නේ වැඩේ හරිය ගියේ නෑ. ඊට පස්සේ තමයි USB headset එකකට ගියේ. කොහොම හරි අපි USB headset එකක් හොයද්දි මාකට් එකේ තියෙන ප්‍රයිස් රේන්ජ් එක ගොඩක් ලොකුයි. ඒ කියන්නේ 10,000න් 8,000න් එහාමයි තියෙන්නේ. කොහොම හරි අපිට ඕන නම් බජට් එකට හෙඩ්සෙට් එකක් හොයාගන්න. අන්තිමට මට ලෝ බජට් එකකට පට්ට හෙඩ්සෙට් එකක් හොයාගන්න පුළුවන් වුණා. අද අපි රිවිව් එකේදී ඒක කතා කරමු සුපීරියටම. අපිට මේකට විසඳුමක් විදියට හම්බුනේ මාකට් එකෙන් මෙන්න මේ Fantech හෙඩ්සෙට් එක. හරි. ඔයගොල්ලන්ට මේක බලපුවම පේනවා නිකන් මේ හරි චයිනිස් එකක් වගේනේ. මේක චයිනිස් තමයි මේඩ් ඉන් චයිනා කියලා තමයි ගහලා තියෙන්නේ. ඒ වුණාට අපි මේක ගැන හොද්දට හොයලා බලුවා. මේක ඇත්තටම පිලිපීන ගේම් කමියුනිටි එකට ඒගොල්ලෝ මේ Fantech ආයතනය කෙලින්ම ස්පොන්සර් කරනවා. කියන්නේ පිලිපීන ගේම් කමියුනිටි එකේ ගොඩක් කට්ටිය මේ Fantech headphone, ඒ මවුස්, ඒ හැමදේම පාවිච්චි කරලා තමයි ගේම්ස් එල්ලම් කරන්නේ. ඒත් ඒක බලනකොට මේක මගේ අතින් 5-6 පාරක් මේ දැන් මම මේක අරගෙන සති දෙකක් විතර පාවිච්චි කරා. 5-6 පාරක්ම බිම වැටුණා. ඒත්තින් අවුලක් වුණේ නෑ. හොඳට වැඩ කරනවා. ඒ හින්දා ඕගොල්ලන්ට රිකමන්ඩ් කරන්න පුළුවන්. මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ඩේ ටු ඩේ වැඩවලට ඒ වගේම ගේමින් වීඩියෝ එඩිටින් හැම දෙයකටම ලෝ බජට් එකේ හෙඩ්සෙට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි. දැන් අපි මේක අන්බොක්ස් එක කරමුනේ. හරිද? අන්න වගේ හෙඩ්සෙට් එක. ඊළඟට මේකේ පේපර් එකක් තියෙනවා. යූසර් මැනුවල් එකේ තියෙනවා. බොක්ස් එක අපිට දැන් වැඩක් නැහැ. වරන්ටි කාඩ් එකක් තියෙනවා. මේක ලෝකල් මාකට් එකේ ගන්නවා නම් 3 months 6 months වරන්ටි තමයි තියෙන්නේ. ඔෆිෂියල් කරනවා නම් 1 year වරන්ටි එකක් ගත්ත හැකි. මේක ඉතින් යූසර් මැනුවල් එක. යූසර් මැනුවල් එකේ කෙලින්ම තියෙන්නේ මේක පාවිච්චි කරන software එක ගැන විතරයි. software එක පාවිච්චි කරලා කොහොමද මේකේ configuration ටික කරගන්නේ කියලා තමයි මේ යූසර් මැනුවල් එකේ තියෙන්නේ. වෙන වැඩි විස්තරයක් මොකුත් නැහැ මේක දාලා. හරි. හස්ත. අපි ගමු review එක headset එක ගැන කරන්න. right. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ඕන්න මේක තමයි අපේ Fantech Captain 7.1 headset එක. ඔයගොල්ලන්ට පේනවා මේක ගොඩක් tough gaming වලටම design කරපු හොඳ headset එකක්. ඔයගොල්ලන්ට පේනවද මේකේ මේ තියෙන wire එක? මේක ගොඩක් ඝනකම high superior wire එකක්. අපිට market එකේ හම්බුන්නේ නැහැ මේ price එකට මේ වගේ හොඳ wire එකක් තියෙන 3.5 mm jack එකක් තියෙන headset එකක්වත් අපිට හම්බුනේ නැහැ. ඔව් මේක හදලා තියෙන්නේ nylon rubber මිශ්‍ර මැටීරියල් එකකින්. ආයෙ මේකෙන් බෙල්ල වැලක් වුණත් දාන්න පුළුවන්. හොඳට තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සත්තු කාව කියලා කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. අනික මේකේ ඩිසයින් එක මාර ලස්සනයි. නිකන් බලනකොට මේකේ දිලිසෙන ගතියකුත් තියෙනවා. අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේකේ කිසිම වයර් එකක ඉෂුව එකක් නැහැ. අපිට සොලියුෂන් එකට හරියන විදිහටම USB ජැක් එකක් තියෙනවා මෙතන. ඒත් එකම හසිත අපි මේක ගත්තොත් මෙහෙට මේකේ තියෙන්නේ මේකේ මයික් එක. අනිත් කිසිම මයික් එක ලෝ බජට් එක මයික් එක අපිට ඕන විදිහට ඇඩ්ජස්ටබල් කරගන්න බෑ. මේක අපිට කැමති විදිහට දාලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔයාලට කැමතිම විදිහකට. ඊළඟට අපි ගත්තොත් මෙතන මේ තියෙන මැටීරියල් එක. මේකේ හොඳම කතාවක් තියෙනවා. මංගා හොඳ වටින හෙඩ්සෙට් එකක් තිබ්බා. මගේ යාළුවෙක් ආවා මේක මෙහෙම ඇදෙනව නේ බං කියලා අල්ලනකොටම උඩින් කැඩලා ගියා. ඔයගොල්ලෝට මෙන්න මේ ලෝ බජට් එක කියන්නේ ප්‍රයිස් එක ගොඩක් අඩුයි. ඒකේ මේ තියෙන මැටීරියල් එකෙන් කවුරු පොඩි එක්කෙනෙක් වුණත් කවුරු වුණත් මෙහෙම ඇද්දට කැඩිලා යන්නේ නැහැ. මේක මහාර විදිහට සුපිරි. අය කතා කරන්න ඕනේ නැහැ ඒ ගැන. මෙතන නම් තියෙන ප්ලාස්ටික්. එහෙම බලනකොට ඉතින් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් අපිට. හරි. මම මේක එක්ස්පීරියන්ස් කරලා තියෙනවානේ. දැන් හසිත තාම මේක වැඩි පාවිච්චි කරලා වැඩි කියන්නේ කොහොමවත් නැහැ. අද තමයි ඉස්සෙල්ලම මේ හෙඩ්සෙට් එකත් අදිනුත් ඇල්ලුවේ. හරි අපි හසිතට දෙමු මේක කොහොමද මේකේ පළවෙනි එයා පළවෙනි පාරන මේක දාන්නේ. ඉතින් බලමු හසිතගෙන් අහමු මේක දාපුවාම එයාට කොහොමද මේක දැනෙන්නේ. ඒ වගේ දේවල් ටික එයාට නිකන් දැනෙන හැඟීම් ටික අපිට එක්ස්ප්ලেইন කරන්න කියලා අපි දෙමු හසිතට හෙඩ්සෙට් එක. ඇත්ත වශයෙන්ම තාමාව සින්දුවක්වත් ප්ලේ කරලා බැලුවේ නෑ. නමුත් මේ හෙඩ්සෙට් එක ගොඩක් කම්ෆර්ටබල්. මෙතන මේ තියෙන හෙඩ් බෙල්ට් එක නිසා මේ යකඩ මොකේකවත් ගෑවෙන්නවත් නෑ. මාරම කම්ෆර්ටබල්. ඒත් එක මේ ස්පොන්ජ් එක ඒක දාගත්තාම වටේ මේ ගිහාන්ලා කතා කරනේවා කිසිම දෙයක් මට ඇහෙන්නේ නෑ. ගොඩක් කම්ෆර්ටබල් හෙඩ්සෙට් එකක් ඇත්ත වශයෙන්ම කියනවා. හසිත කියන්නේ ඔයාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එකනේ. අපි එනකොට ප්ලග් කරලා ඔයාගෙන්ම අපේ නෝඩියන්ස් එකට කියමු බලන්න කොහොමද දැන් මේක ඔයාලට දැනෙන ෆීල් එක සවුන්ඩ් එහෙම අහනකොට. පළවෙනි සින්දුව අපි ප්ලේ කරලා බලමු. ඇත්ත වශයෙන්ම බොක්ස් එකේ ගහලා තිනවා වගේම 7.1 surround sound experience එකක් මම දැන් මේකෙන් ලබා ගත්තා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මේක ගොඩක් ලස්සනයි. RGB light වලින් colorful වෙලා තියෙනවා. sound proof එළියට sound චුට්ටක්වත් ඇහෙන්නේ නැහැ. ගොඩක් interesting ගොඩක් වැදගත් ගොඩක් සුපිරි headset එකක් තමයි මේ Fantech Captain 7.1 headset එක. හසිත ඒ වගේම කියන්න ඕන මෙතන touch sense එකක් තියෙනවා. මේක ඇත්තරම පිසිකල් බට්නයක් වගේ නෙවෙයි. නිකම් ටච් කරපුවාම මෙතන තියෙන RGB ලයිට් නැති වෙලා යනවා. ආය ටච් කරපුවාම ඒක ඕන් වෙනවා. මේක ඕගොල්ලන්ට පට්ට ලේසි. කියන්නේ ගේම් එක සෙල්ලම් කරගෙන ඉද්දි බටන් වලින් කිසිම දෙයක් කරන්න නැහැ. මෙතන ටච් කරපුවාම RGB ලයිට් ඕන් නැති වෙලාවට ඔෆ් කරගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති ඕගොල්ලෝ ගේම් සෙල්ලම් කරගෙන ඉද්දි මෙහෙම ටච් වුනහම ඔෆ් වෙනවා කියලා. ඒකට මේක කනට දාද්දිත් ඕන් ඔෆ් වෙනවා. මොකද අල්ලන්නේ අපි එතනින් අහුනහම ඕන් ඔෆ් වෙනවා. ඉතින් මේක පාවිච්චි කරපුවාම ටික දවසක් පාවිච්චි කරපුවාම ඕගොල්ලන්ට මේක හුරු වෙනවා. මෙතනින් අල්ලන්න ඕනේ මෙතනින් අල්ලන්න ඕනේ කියලා කොහොමද ඉතින් දවසක් දෙකක් පාවිච්චි කරද්දී ඔක හුරු වෙනවනේ. එහෙනම් මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. අනිත් එක තමයි ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් ස්ටෝල් එක. මේක වොලියම් අඩු වැඩි කරන එක. මේක ගොඩක් අත ගන්නවා කියලා ගේම් සෙල්ලම් කරන අය එක්ස්පීරියන්ස් එකම දන්නවා. මොකද වයර් එක අතක ගා වොලියම් රොකර් එකක් හරි වොලියම් ස්ටෝල් එකක් හරි හොය හොය ඉද්දි කොහෙන් හරි එකක් ඇවිල්ලා තියලා යනවා. ඉතින් මේක හරි ලේසි. ඔගොල්ලොන්ට වොලියම් අඩු වැඩි කරන්න මෙහෙම දාගෙන ඉද්දි. ඉතින් ඒත් එක බලනකොට මේක කිසිම අපිට අඩුවක් පේන්නේ නැහැ. ඔගොල්ලොන්ට මෙතන ලයිට් එකක් පේනවා. මේ මයික් එකේ මයික් එක ඔන් එකේ තියනවාද කියලා මේ ලයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේක ෆෝගෑම් පාට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේකේ සවුන්ඩ් අඩු වැඩි කරන්න වගේම මේකේ සවුන්ඩ් මියුට් කරන්න ඒ වගේම අපිට සොෆ්ට් එකක් දීලා තියෙනවා මේ Fantech ආයතනේ. ඉතින් අපි ඒක ගැන කතා කරමු ස්ක්‍රීන් එකට ගිහිල්ලා. හරි මම දැන් මේ වොයිස් රෙකෝඩ් එක කරන්නේ අපි කලින් කතා කරපු HG 15 chapter 7.1 Fantech headset එකේ. ඔයාලට දැන් මේ මම කතා කරන වොයිස් රෙකෝඩ් එකෙන් මේ headset එකේ noise cancellation එක ගැන සරල අදහසක් ගන්න පුළුවන් වෙයි. දැන් අපි බලමු මේ අපේ headset එකට එන software එක කොහොමද අපි install කරගෙන හරියට පාවිච්චි කරන්න කියලා. ඕගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා ගිහිල්ලා ටයිප් කරන්න Fantech HG 15 Captain 7.1 කියලා. හරි. ඊළඟට ඕගොල්ලන්ට මේ වගේ ඔෆිෂියල් සයිට් එක බලා ගන්න පුළුවන් Fantech ලගේ. මේ ක්ලික් කරාම ඕගොල්ලන්ට මේ වගේ ඩවුන්ලෝඩ් සයිට් එකකට යනවා. ඒකේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා තමයි මේ අපිට ඕන driver software එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. වෙන ක්‍රමයක් නැහැ. අපි මේක ගැන අපි මේකේ link එක ඔගොල්ලොන්ට තවත් ලේසි වෙන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අපි පල්ලයට ස්ටෝල් කරගෙන ආපුවාම අපිට හොයාගන්න පුළුවන් මේ අපි හොයන හෙඩ්සෙට් එකේ driver software එක. ඒ කියන්නේ HG 15 Captain 7.1. එතකොට ඔගොල්ලොන්ට මෙතන මේක Windows වලට විතරයි support කරන්නේ. Windows වලට driver software එක විතරයි වෙන්න තියෙන්නේ. කොහොම හරි මේක download කරන්න ඕන මෙතනින්. හරි. ඔගොල්ලොන්ට පේනවා දැන් මෙතන මේක download වෙන ගමන් තියෙන්නේ. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට ඕන software එක download වෙලා ඉවරයි. අපි install කරගමු මෙතනින්. යස් කරන්න. ලැංග්වේජ් එක තෝරගෙන හරි අපිට මැෂින් එක රීස්ටාර්ට් කරන්න කියලා බටනක් කිල්ලනවා. මේක මැෂින් එක රීස්ටාර්ට් කරන්න ඕන. ඔගොල්ලෝ දැක්ක මම දැන් රීස්ටාර්ට් ලේට දුන්නේ මොකද මගේ අර ඔඩියෝ ෆයිල් එක ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගත්ත එක සේව් කරගන්න ඕන හින්දා. හැබැයි එහෙම දුන්නාම ඔයගොල්ලෝගේ drive එක හරියට install වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් restart now click කරන්න ඕන. click කරලා restart වෙලා එද්දී ඔයගොල්ලන්ට desktop එකේ මෙන්න මේ software එකක් මෙතන මේ icon එක බලා ගන්න පුළුවන් මේ Captain Audio 7.1 කියලා. ඒක click කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ profile එකක් එන්නේ. ඔයගොල්ලන්ට ඕන විදිහට equalization එක edit කරගන්න පුළුවන් Tamanට කැමති විදිහකට. මෙතන එෆෙක්ට් ටික තියෙනවා. ඔයගොල්ලෝ සින්දු අහනකොට එක එක විදිහට අර තියටර් ලයිව් රූම් ඉන්නවා නම් බෙඩ් රූම් එකේ අන්න ඒ විදිහට ඔයගොල්ලොන්ට ඕන විදිහට එෆෙක්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන මයික් එක. මයික් එකේ ජෙන එක. ඒක ඔයගොල්ලොන්ට ඕන විදිහට අඩු වැඩි කරන්න පුළුවන්. ඔයාලට පේනවා මම මේක අඩු වැඩි කරනකොට මගේ වොයිස් එක වෙනස් වෙන හැටි ඔයගොල්ලොන්ට සවුන්ඩ් එක එක්ස්පීරියන්ස් එකෙන් හරි. මෙතන තියෙන මියුට් බටන් එක. මේ මියුට් බටන් එක ක්ලික් කරාම ඇහෙන්න නැතුව ඇති මම දැන් කලින් කියපු කිසිම දෙයක්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මේ කස්ටම් බටන් එකක් තියෙනවා. ඒකත් වෙනස් කරගන්න තියෙන්නේ මෙතන. ඒ වගේ Tamanට කැමති විදිහට මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි වටිනාම දේ තියෙන්නේ. virtual surround sound. මේක අපිට virtual surround sound in ඕගන් කරගත්තොත් සින්දුව play කරලා හරි මම දැන් සින්දුව play කරලා තියෙන්නේ. ඔයගොල්ලොන්ට ඇහෙන්නේ නැතුවේ. ඔයගොල්ලොන්ට දැන් මෙතන මේ තියෙන බා එකේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතන virtual 7.1 කියන එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරලා තමයි මේ බටන් ටික දෙක ක්ලික් කරන්න ඔයගොල්ලොන්ට අවස්ථාවක් දෙන්නේ මේ software එකෙන්. අනිවාර්යෙන් මෙතන ක්ලික් වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ අතට මේක මේ ක්ලික් කරපුවාම මෙන්න මේ අතට තමයි මේ 360 sound experience එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ මෙන්න මේ එක ක්ලික් කරපුවාම ඒක අනිත් පැත්තට ඒ 360 sound view එක බලා ගන්න පුළුවන්. මේක තමයි මේකේ තියෙන interesting part එක. ඇත්තටම මම මෙතනදී කියන්න ඕන ඔයගොල්ලන්ට අපි දැන් PUBG code නම් මනම් කියන්නේ online play කරනකොට අපිට footprint එක හරියටම ඇහෙනවා. කවුරු හරි කෙනෙක් ළඟ ඉන්නවා නම් වමේ ඉන්නවා නම් හරියටම වම් පැත්ත ඇහෙනවා. වමේ ඉන්නකොට දකුණු පැත්ත ඇහෙන්නේ නැහැ. නැත්තම් එක ළඟ ඉන්නවා වගේ ඇහෙන්නෙත් නැහැ. පිටිපස්සෙන් එනවා නම් ඒ එක්කෙනා පිටිපස්සෙන් එන එක හරියටම අපිට identify කරගන්න පුළුවන්. දවස් දෙකක් තුනක් සෙල්ලම් කරද්දී ඉස්සරහින් කෙනෙක් දුවනවා නම් ඒක හරියටම ඒ විදිහටම ඇහෙනවා. මමගේ එක්ස්පිරියන්සෙන් තමයි මේ දේ කියන්නේ. දැන් අපි මම බොහෝ විට PUBG PC Lite එකයි COD mobile එකයි machine එකෙන් play කරනවා. machine එක කියන්නේ lap එකෙන්. හරි. එතකොට මට හොඳට බලා ගන්න පුළුවන් කෙනෙක් මේ ඊටපස්සෙන් එනවා නම් මගේ දකුණු පැත්තේ ඉන්නවා නම් වම් පැත්තේ ඉන්නවා නම් ඒක මට හරියටම identify කරගන්න පුළුවන්. වම් පැත්තේ ඉන්නකොට දකුණු පැත්තේ ඉන්නවා කියලා ඇහෙන්නේ නැහැ. ඒක හරියටම ඒක ඇත්තරම ඒ වෙලාවේ හරියටම මට පිටිපස්සෙන් ඉන්න එක්කෙනා පිටිපස්සෙන් ඉන්න එක දකුණු පැත්තේ ඉන්න එක්කෙනා දකුණු පැත්තේ ඉන්න එක හරියටම ඒ විදිහටම මේ හෙඩ්සෙට් එකෙන් මට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වුණා. එහෙන්දමද කොහෙද මම ගහපු මැච් වලින් ගොඩක්ම ෆස්ට් වින් එක ගත්තා මම. එහෙම බලනකොට මට මේකේ ඒ සවුන්ඩ් ඉන් පැත්ත නම් අඩුපාඩු කියන්න නැහැ. හැබැයි ඉතින් මෙහෙමයි ලෝ බජට් එකකට සෙට් වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඉතින් අපි හිතනවා නම් ලොකු පොඩි ගානකට අරගෙන ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි කියලා හිතනවා නම් ඇත්තටම ඒක ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ හිතා ගන්න ඕන. අපේ බජට් එකටම මේ USB headset එක දෙන එක්ස්පීරියන්ස් එක මම නම් හිතන්නේ හොඳටම ඇති කියලා. මොකද මම කලින් කිව්වා වගේම මේ ගානට මා වෙළඳපොලේ ගන්න නැහැ කිසිම හෙඩ්සෙට් එකක්. හරි. මම මේ ස්ක්‍රීන් එකේ ඉඳලා කතා කරපු හැම වොයිස් එකක්ම රෙකෝඩ් කරේ අපි මේ කලින් කතා කරගෙන ආපු Fantech හෙඩ්සෙට් එකෙන්. එතකොට ඔයගොල්ලොන්ට මේකේ මයික් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ මේ විනාඩි කිහිපය තුළදී ඔයගොල්ලොන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔයගොල්ලන්ට එතකොට තේරෙනවා මැච් එකක් ගහනකොට බ්‍රැක්්ඩවන්් නොයිස් ඇහේද ඒදේ ගැන චුම්පංකාරෙක් ලඟින් ගොත්තන් ඉතින් හොඳට හැනවා. ඒගන කරන්න දෙයක් නැහැ. අපේ බජට් එකට මේ USB හෙඩ්සෙට් එක දෙන එක්ස්පීරෙන්න්ස ගැන මමනං මගේ පැත්තෙන්නම් මටනං ඇති. අපට 3.5mm ජැක් එකත් තියෙන හෙඩ්සෙට් එක්කුයි මේ හෙඩ්සෙට් එක කන්ෆයා කරලා බලන්නකොට මේ ප්‍රයිස් රේන්ජගේ තියෙන ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඒත් එක්කම ඉතින් මට නම් මේකේ අඩුපාඩුවක් තිබ්බේ නැහැ. ඒ දේවල් ටික තමයි දැන් ඔයගොල්ලෝ දැන් දන්නවා මේකේ software කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. හරි. අද අපි මේ Fantech මේ budget headset එක ගැන ගොඩක් තොරතුරු කතා කරා. ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් ඇති මේකේ price එක. budget කිව්වට ඔයගොල්ලෝ දැන් හිතන ඇති budget කියන්නේ ලොකු ගාණක් කියලා නෑ ඇත්තම. ඇත්තටම මේක මේ market එකේ තියෙන lowest price එක. මොකද USB headset එක මම කලින් කිව්වා වගේම මම හොයනකොට රුපියල් 10000 ඊට වඩා ලොකු ගණන්. මොකද USB headset අඩුයි. මේක ඇතුලේ chipset එකක් තියෙනවා. ඒ chipset එකෙන් තමයි control කරන්නේ. මොකද මේක 3.5 mm jack එකක් මේකේ ඉන්නේ නැති හින්දා. ඉතින් ඒත් එක බලනකොට මේකේ market එකේ යන්නේ 3500 ඉඳලා 4000 ඊට වැඩි වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ලංකාවේ ටැක්ස් එතකොට ඩිලිවරි ගාස්තු ඒත් එක්කම උඩරිම උනොත් 3900ට වගේ තමයි යන්නේ. ඉතින් එහාට යන්නේ නැහැ මේකේ price එක කවදාවත්ම. ඉතින් ඔයගොල්ලන්ට අද අපි මේ කතා කරපු headset එක. මේක මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ? ඇත්තටම මේක මට නම් සුපිරි. කියන්නේ අපේ low budget එකට මේ තරම් දෙයක් හම්බුනේ නැහැ market එකෙන්. ඉතින් මේ ගැන ඔයගොල්ලෝ හිතන දේ අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම කියන්න ඕන මොකද මේ මට හම්බුනේ මේක විතරයි. ඔයගොල්ලන්ට තව ගොඩක් headset හම්බෙලා තියෙයි USB jack තියෙන. අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න මේ වීඩියෝ එක බලන මේ USB jack හොයන අය. ඇත්තටම ගොඩක් කට්ටිය ඉන්නවා USB jack හොයන sound card එක මොන හරි වෙලා පිච්චිලා හරි ගියපහම. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි ඔයගොල්ලන්ගේ message එක. හරි ඉතින් හසිත. ඔව්. ඒත් එක්කම අවසාන වශයෙන් මතක් කරගන්න කාට හරි මේ වගේ headset එකක් ගන්න ඕන නම් අපේ Facebook page එකට ගිහින් පොඩි කමෙන්ට් එකක් දාන්න. අපි ඊට පස්සේ ඔයගොල්ලොන්ව සම්බන්ධ කරගන්නවා. right එහෙනම් ඒ වගේම තවත් ඔයගොල්ලන්ට මතක් කිරීමක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් කාව හරි සර්ප්‍රයිස් කරන්න. ඒ කියන්නේ උපන් දිනේට නැත්නම් anniversary එකට නැත්නම් මේ ළඟ ඉන්නේ මොකක්ද? Valentine. Valentine එකට ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සර්ප්‍රයිස් කරන්න ඕන නම් ඔයගොල්ලන්ට යන්න තියෙන හොඳම තැන තමයි Gifties ආයතනය. පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඒ Facebook page එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එයාලා දාලා තියෙනවා රුපියල් 850 ඉඳන් 2850 වෙනකන් gift box තියෙනවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට කාට හරි ගෙදරටම යවලා එයාව surprise කරන්න පුළුවන්. මම දැක්ක හසිතත් මේ gift එකක් අරගෙන වෙලා තියෙනවා. මේ box එක මාර ලස්සන විදිහට තිබ්බා. ඉතින් අපි ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලෝ යන්න මේ Facebook page එකට. අතර මේක විශ්වාසනීයයි. බොක්ස එකත් මාර ලස්සනයි. අනිත් කෙනාව සර්ප්‍රයිස් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඕමනාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් මේ Facebook page එකට ගිහිල්ලා මේ gift එක මිලදී ගන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න අද අපේ Captain 7.1 headset review එක මෙතනින් ඉවර කරනවා. ඉස්සරහට ඒ කියන්නේ ඉක්මනින්ම අපි ඔයගොල්ලන්ට තව ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ කියන්නේ මේ headset ගැන නෙමෙයි ඔයගොල්ලන්ට අපේ ටාගට් එක වෙන්න ඔයගොල්ලන්ට හොඳ knowledge එකක් දෙන එක. අපි ඔයගොල්ලන්ට knowledge එකක් දෙන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්න. එහෙනම් අදට අපි යනවා අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න share කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න.